මට ගොඩක් උදව් කරපු මාත් එක්ක ගොඩක් ළඟින් හිටපු හොඳ යාළුවෙක් තමයි චන්දිමාල් කියන්නේ. ඉතින් යාට සුබපතනවා චන්දිමාල්. ඉතින් මං හදවතින්ම එයාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කරනවා. චන්දිමාල් අවුතන අපිට මේක සර්ප්‍රයිස් එකක් චන්දිමාල් දුන්නේ. මං හිතන්නේ ලංකාවේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් චන්දිමාල් ජයසිංහ කිව්වොත් හැම කෙනෙක්ම දන්නවා. චන්දිමාල් කියන්නේ මං ගොඩක් කැමතිම බියුටිෂියන් කෙනෙක්. ඉතින් එයා මේ වගේ ලස්සන බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කරන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අද හැමෝම ඇවිල්ලා මම තාම එක්සයිටඩ් වෙලා ඉන්නේ. චන්දිමාල්ගේ උපන්දිනය වෙනුවෙන් මට ආරාධනා කරා. මට පේරුණ ආවහම මේක නිකන් හොලිවුඩ් ගම්මානයකට ගියා වගේ. ගොඩක් සුවිශේෂී දවසක්. ඇත්තටම අද මුළු මුළු හෝල් එකම තනිකර ඉන්දියන් ස්ටයිල් එකකට ඉන්දියාවට ආවා වගේ දැනෙනවා. චන්දි කියන්නේ ඇත්තටම අපේ පවුල කෙනෙක් වගේ. නිතරම හම්බ වෙන, නිතරම ඩිනර් යන, නිතරම කතා කරන ඇත්තම කිව්වොත් එහෙම මගේ සහෝදරෙක් වගේ. චන්දි ඉතින් අපේ සහෝදර හිතවතෙක්. ඉතින් ඔහුගේ අද උපන්දිනය. එයාට සුබපතන්න තමයි අද මෙතට ආවේ. ආයි කතාවක් විශ් කරනවා චන්දිමාල්. Happy birthday to you. තරුණියන් මනාලියන් බවට පත් කිරීමේ පුදුම විශ්මයජනක හැකියාවක් තියෙන කෙනෙක් තමයි චන්දිමාල්. ඇත්තම ලස්සනයි. ඒ කියන්නේ බොලිවුඩ් පුරේට ආවගේ මට දැනෙනවා. ඉතින් එයාට ගොඩක් සුබපතනවා එයාගේ උපන්දිනයට. එයාට වැඩි වැඩියෙන් තවත් ලැබෙන්න ඕනේ කියලා. චන්දිමාගේ බර්ත් එක බොලිවුඩ් තීම් එකට තමයි. ඉතින් අපි ඔක්කොම ඉන්දියාවට අවිලා වගේ තමයි අපිට දැනෙන්නේ. අනිවාර්යෙන්ම සර්ප්‍රයිස් දුනා. මං හිතුවේ මට මම ලංකාවේ කියලා හිතුවේ නෑ. චන්දිමාල්ට හැපි බර්ත්ඩේ කියලා මම විශ් කරනවා. මම හිතන්නේ ඉන්දියාවට අපි පැරදෙන්නේ නෑ. දෙවෙනි දෙන වෙන්නේ නෑ. මෙහෙම බලන් ගියොත් අපි ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නවා කියලායි මට නම් අද පේන්නේ. මං හිතන්නේ චන්දිමාල් විතරයි මං හිතන්නේ මේ වගේ ලොකුවට එයාගේ බර්ත්ඩේ පාටි එක ගන්නෙ. චන්දිමාල් කියන්නේ දැන් මේ පාටි එකේ ඉන්න සෙනග ප්‍රමාණය දැක්කම මම කියන්න පුළුවන් චන්දිමාල්ට කොච්චර දෙනෙක් මේ ආදරේද කියලා. මේක ඩෙකෝස් ඔක්කොම නිකන් වෙඩින් එකක් වගේ. ඉතින් චන්දිමාල්ට ඒ වගේම සුබපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම කියන්න ඕනේ චන්දිමාල්ට හැපි බර්ත්ඩේ. චන්දිමාල්ලා ඒ සුබ සුබපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. චන්දිමාල් ගොඩාක් ලොකු තැනක ඉන්නවා. මම ඒකට සුබපතනවා. මම ගොඩාක් සන්තෝසයි. චන්දිමාල් අයියා ඔයාට නිරෝගී සහවාගී ජීවිතේ අල ඉදිරියට අනාගතයක් වෙනු මම ඔයාට සුබපතනවා. චන්දිමාල් අයියා ඔබ දන්නවා ඉතින් මේ අපේ පැජන්ට් එකේ එයා තමයි මේකප් ආටිස්ට්. මම චන්දිමාල්ට විශ් කරනවා ඊළඟ අවුරුද්දෙත් මීට වඩා හොඳට මේ වගේ දේවල් කරන්න ලැබෙන්න. චන්දිමාල් ජයසිංහට හදවතින්ම සුබපතනවා. සුබ සුබ උපන්දිනයක් වෙන්න කියලා. චන්දිමාල් කියන්නේ මං හිතන ලංකාවේ ඉන්න ෂාරුක් ඛාන් කියලා කිව්වොත් හොඳයි. අතන මං හරි කැමති චන්දිමාල්ගේ ටීම් එකට. කාලයක් තිස්සේ අපේ යාළුකමක් තිබ්බා. ඉතින් හදවත ගොඩක් හොඳ කෙනෙක්.